ආවට ගියට කටයුත්තක් කරනවා නම් වෙලාට කරලා හුඟාක්කයි. මෙච්චර කාලයක් රැකගෙන ආපු පරම්පරාවේ නම්බුව නැති කරගන්නේ කොහොමද? අන්න ඒක කපුුණේ හොඳට 100ට ගත්තොත් හොඳයි. මට තේරෙනවා. මට හොඳට තේරෙනවා. මාත් මේ සල්ලි බලාගෙන මේ කටයුතු කරනවා නෙමෙයි. ඒ හින්දා ඔය ආතපාත නැති තැන්වල කටයුතු මම කරන්නේ නැහැ. මම කටයුත්තක් කෙරුවොත් උබේ කුල පාරිශුද්ධ පනටත් වඩා වැදගත්කම හරියට හරි කපුුණේ හරියට හරි. කලින් අපි හවු වෙලා හිටියේ හොරෙකුටනේ. මේ ළමයාගේ වයස පරහට අරගෙන ඒ මිනිහා බැලුවේ කාගෙරි ඇඟේ ඉල්ලන්න. ඒක වැරදිනේ. ඔය ඇතෙන් පොත්තෙන් එනකොට කොල්ලෙක් සැට් කරගෙන කසාත ඉස්සර කරගන්නේ වැදගත්කමක් නැති පවුල්වල ගෑනු ළමයි. ඇත්ත සහතික ඇත්ත. ඒ ටික දැන් ඉන්න උදවියට තේරෙන්නේ නැති එකද ප්‍රශ්නේ? වැදගත්කමේ අගේ දන්න අය තාමත් ඉන්නවා නෝනේ. නැත්නම් මම මේ නෝනට සෙට් කරලා දෙන්නම් හොඳ මහත්තයෙක්. අපේ පරම්පරාවේ ඉස්තර කපුුණ හැට මතකයිනේ. අපි දෙපාර්ශ්වයෙන්ම හොඳ උඩරට පරම්පරාවලට ඇඳිලා ඉන්නේ කියලා කපුුණ හැට හොඳට කියන්න පුළුවන්. මතකයිනේ අපේ අප්පච්චිගේ මුත්තා කසාද බැන්දි පාත දුම්බර වීරකෝන් මලව්වේ. අපේ අප්පච්චිගේ අත්තා කසාද බැන්දි අර යටිනුවර මේ රාජතිලක වලව්වේ. මට මතකයි. අකුරක් නෑර මට මතකයි. එහෙමනම් මම ගිහින් යන්න. කටයුත්තක් මුඩිච්චි වෙච්චි ගමන් මම යවලි කියන්නේ. එහෙම පුංචිලට මම ගිහින් යන්න. ඔන්න මේ සැරේ තමයි අපිට හරි කපුවෙක් ලැබුණේ. අම්මේ, මේ මනුස්සයට කිව්වෙ නැත්නම් මනමාලගේ පෙනුම ගැන බලන්න කියලා. පෙනුම කන්නද? ටිකක් මහතට කලුවට හිටියම් මොකද වෙන්නේ? පරම්පරාව ගැලපෙනවා නම්. එහෙම බෑ. මෙච්චර කාලයක් හිටපු එකේ ඔන්න පෙනුමක් නැති මිනිහෙක් එක්ක නම් යන්නේ නැහැ මං. මං බලාගෙන හිටියේ අම්මා මේ දැන් කියයි කියලා. දැන් ඉතින් එහෙම නෑ මනමාලිය හොයන්න පෙනුම ගැන හිතන් නැතු. ඉතින් හෙව්වේ නෑනේ. කටුත්තක් හොයලාගෙන ආවම අපි බලමු. අනිත් එක යකාගේ හැටියට කියනවනේ විමානේ හොයන්න ඕනේ. අම්මා ඔය කියන්නේ මං පෙනුම නෑ කියලාද? හැමෝම කියන අපේ ස්ටාෆ් එකේ ඉන්න ලස්සනම කෙනා මමයි කියලා. අම්මට විතරයි ඒක පේන්නේ නැත්තේ. මේතරේ තමයි වාගි හස්බන්ඩ් ගොඩ යන විදිය වැඩකට අතගැවුවේ. සල්ලි නැහැ. ඉල්ලන වැඩක් වෙන්නේත් නැහැ. මම මේ තාක්කමාරක් ඉල්ලන්නේ නැතුව නෙවෙයි. කලබලනතු ඉන්නකෝ ඉතින් මම තේරුම් කරලා දෙනකම්. හා? කොච්චර තේරුම් කරත් අන්තිමට කරන්නේ සල්ලි ඉල්ලන එකනේ. මේක නෝන කිරි ගහ ගන්න වගේ වැඩක්. අයි, මේ ටිකක් වේලම් කරාට පාඩුවක් වෙන්නේ නැහැ. හා. ඉන්න දාක කියලා නම් මම දෙන්නම්. දැන් කීයක් දෝනි? ලක්ෂ 5ක් දෝනි, 10ක් දෝනි. කෑෂ් වලින් දෝනි, චෙක්කකින් දෝනි. එච්චර නෙවෙයි. ලක්ෂ 1ක්මාරක් හොඳ තමයි ඇති. ඉදමට පාරවල් ටික දාලා, ලයිට් වතුර ටික අරගෙන මේ දැනක් ටික දාන්නයි උන කරන්නේ. ඒව කරන් ඉදම අරන් ඉඳපායයි. මාව රවට්ටන්න හදන්න එපා සේනක. ඔයා මේ හදන්නේ කාට හරි වෙච්ච ණය පියවන්න. නෑ නලිත. මම මොනවා කියන්නේ? ඔයාටම ඇවිල්ලා අස්පා අපිට බලා ගන්න පුළුවන්. මට මාව ඔයාට සුගන් නැත්තම් මට පණක් දාන්න දෙන්නකො. හා? පළවෙනි අදියර ඉවරුණාට පස්සේ කොහොම දෙන්නත් මගේ ළඟ සල්ලි තියෙන්න එපාය. සල්ලි නැතුණාට පින් ජුවලරිස් ටික ඇතිනේ. අපි ඉතින් බැංකුවට තියලා අවමගරදි ඉස්දාජුකරගෙන නැටි. හා, ඇත්තද? දෙන්නත් එක ගාන හදාගෙන එනන් ඇවිල්ලා තියෙන්නේ. මට කියලා ඔච්චරයි තියෙන්නේ. අපිට යමක් කමක් තියනවා කියලා ලෝකෙට වෙන්නන්ද? දැන් ඒකට විඳින්න දහදන්නේ. මට මිනිහෙක් වෙන උදව් කරන්න ලලිතා.